අයිබෝන් දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ 6 වෙනි පාඩම සමර්පණ මෘදුකාංග පිළිබඳව. ඉතින් සමර්පණ මෘදුකාංග පිළිබඳව කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ සමර්පණයක් නැත්නම් ඉදිරිපත් කිරීමක් කියන්නේ කියලා. අපි එදිනෙදා ජීවිතයේදී යන එනකොට පාරතොට හැමතැනම මෙන්න මේ සමර්පණ නැත්නම් මේ ඉදිරිපත් කිරීම කියන ඒවා දැකලා තියෙනවා, දකින්නවා. චුට්ටක් මතක් කරගන්න, යාළුවෙකුට මොනාහරි, යාළුවෙක් ඔයාලට මොනාහරි දෙයක් කියන විදිහ නේද? අතින්, ඇස්වලින් වචන දාලා රඟපාලා එහෙමනේ කියන්නේ. එතකොට ඒ වගේම වෙලෙන්දෙක් තමන්ගේ භාණ්ඩ හා සේවා විකුණ ගන්න දරන උත්සාහය, කෑ ගහලා, විසිල් ගහලා, අත්පුඩි ගහලා, අන්න ඒ වගේ විවිධ තැන්වල තියෙනවා මේ ඉදිරිපත් කිරීම පිළිබඳව. ඉතින් අපි බැලුවොත් ඉදිරිපත් කිරීමක් කියලා කියන්නේ තමන්ගේ අදහසක්, තමන්ගේ හෝ කණ්ඩායමක, තනි පුද්ගලයෙක්ගේ හෝ කණ්ඩායමක අදහසක් අනිත් අයට දක්වන්න, අනිත් අයට ඒක අඟවන්න යොදන ඕනෑම උත්සාහයකට අපි ප්‍රසන්ටේෂන් එකක් කියලා කියනවා, නැත්නම් සමර්පණ කියලා කියන ඉදිරිපත් කිරීමක් කියලා කියනවා. එතකොට මේකෙදි විවිධ දේවල් භාවිතා කරනවා. මොනාහරි උපකරණ, අපේ හඬ, මුහුණේ ඉරියව්, ඒ වගේ දේවල් භාවිතා කරනවා. ඉතින් මෙතනදී අපි කතා කරන්නේ විද්‍යුත් සමර්පණ පිළිබඳව. ඉතින් පරිගණකේ භාවිතා කරලා මේ ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් වෙන්න ලස්සනට අපිට ෆයිල් එකක් නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න පුළුවන්. වඩාත් ආකර්ෂණීය විදිහට ලස්සනට පාට දාලා, රූප දාලා ඒ වගේ හදාගන්න පුළුවන්. අපි බලමු මේ විද්‍යුත් සමර්පණයක් නැත්නම් ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකකුයි පොතකුයි අතර තියෙන වෙනස මොනවද කියලා. නැත්නම් අපිට කියන්න පුළුවන් පොතක් සහ විද්‍යුත් සමර්පණයක් දෙකම එක වගේ, නමුත් සම්පූර්ණයෙන්ම සමාන නැහැ. අපි බලමු මොනවාද මේ දෙකේ තියෙන වෙනස්කම් කියලා. පොතක් අපි දන්නවා පිටු වලින් හැදිලා තියෙන. ඒ වගේම සමර්පණයක් ප්‍රසන්ටේෂන් එක ස්ලයිඩ් වලින්, අපි කියනවා කදා වලින් කියලා, කදා වලින් හැදිලා තියෙන. ඒ වගේම අපිට පොතේ පිටු පෙරලන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට මාරු වෙන්න පුළුවන්. පොතේ වචන තියෙනවා, පින්තූර තියෙනවා. ඒත් ඒ වගේම ප්‍රසන්ටේෂන් එකේ වචන, පින්තූර තියෙනවා. පොතකට හැබැයි අපිට වීඩියෝ, සින්දු, අපි තව ලින්ක්ස්, හයිපර් ලින්ක් වගේ දේවල් ඇතුළත් කරන්න බෑ. හැබැයි අපිට ප්‍රසන්ටේෂන් එකකට මේ දේවල් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පොතක අපි පිටපතක් ප්‍රින්ට් කරාට පස්සේ ඒකේ තියෙන අන්තර්ගතය නැවත නැවත වෙනස් කරන්න අපහසුයි. හැබැයි ප්‍රසන්ටේෂන් එකේ අපිට ඕනෑම වෙලාවක ඕනෑම විදිහට නැවත නැවත වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට තමයි පොතක හා ප්‍රසන්ටේෂන් එකක් අතර සමානකම් සහ අසමානකම් තියෙන්නේ. අපිට මේ ඉලෙක්ට්‍රොනික විදිහට, විද්‍යුත් විදිහට ප්‍රසන්ටේෂන් හදාගන්න අපි භාවිතා කරන මෘදුකාංග ගොඩක් තියෙනවා. ඉතින් මෙතන Microsoft සමාගමේ තියෙන PowerPoint, Apple Keynote, OpenOffice Impress, Corel Presentation වගේ මෙතන කීපයක් සඳහන් වෙනවා. ඉතින් තව ගොඩාක් තියෙනවා. අපි බලමු සාමාන්‍ය ඉදිරිපත් කිරීමකයි විද්‍යුත් සමර්පණයකයි තියෙන වාසි මොනවද කියන්නේ. يعني සාමාන්‍ය ඉදිරිපත් කිරීමකට වඩා විද්‍යුත් විදිහට ඉදිරිපත් කරද්දී තියෙන වාසි මොනවද කියලා. හරි, මතක් කරගන්න. අපිට කළු ලෑල්ල භාවිතා කරලා, නැත්නම් කළු ලෑල්ල හොණු කුර භාවිතා කරලා ඉස්කෝලේ උගන්වන විදිහක් මතක තියාගන්න, මතක් කරගන්න. එතකොට වචන ගොඩාක් යොදා ගන්න ඕන. ඊළඟට මේකේ තියෙන දේවල් පැහැදිලි කරන්න අපිට වැඩි වෙහෙසක් දරන්න වෙනවා. එතකොට පන්ති ඉන්නේ ළමයින්ගේ අවධානය වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම මේවා මතක තියාගන්නත් වැඩි වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. අපි බලමු මේ කාරණා ටිකම ඉලෙක්ට්‍රොනික විදිහට නැත්නම් අපි කම්පියුටරේ භාවිතා කරලා, මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් භාවිතා කරලා ලොකු තිරයකට දාලා ඉගන්නපුවාම වචන ටිකයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් ඇනිමේෂන්,
නැත්තම් ලස්සනට එන වීඩියෝ වගේ දේවල් එකතු කරලා මේ අපි කියලා දෙන්න යන කාරණාව ටික ලේසියෙන් පැහැදිලි කරන්න. අතන අර තිරේ දෙහ අපි බලන් ඉන්න ඕනේ. එතකොට ඒක විවිධ වෙනස්කම් වෙනවා. ඒ නිසා අවධානය වෙනස් වීමේ ඉඩකඩ අඩුයි. ඒ වගේම අපිට මතක තියාගන්නත් පහසුයි. ඔය වගේ වාසි තියෙනවා මේ සාමාන්‍ය ඉදිරිපත් කිරීමකට වඩා විද්‍යුත් ඉදිරිපත් කිරීමක වාසි. අපි ඊළඟට බලමු කොහොමද අපේ පරිගණකයෙන් ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කරගන්නේ කියලා. මේක ඇත්තටම මොබයිල් ෆෝන් එකිනුත් පුළුවන්. මොබයිල් ෆෝන් එකේ තියෙනවා WPS Office කියලා ඇප් එකක් තියෙනවා. WPS Office ඒක දාගෙන ඒකිනුත් අපිට හදාගන්න පුළුවන් ප්‍රසන්ටේෂන් එකක්. මොබයිල් ඩිවයිස් පාවිච්චි කරන Apple වලත් තියෙනවා, ඒ වගේම Android වලටත් තියෙනවා. හරි, එතකොට මෙතන අපි බලමු මෙන්න මේ විදිහට මම මේක ප්‍රසන්ටේෂන් එකක් software PowerPoint වලින් කොහොමද ප්‍රසන්ටේෂන් එකක් හදන්න කියලා කියලා දෙන්නම් මේක අවසානයේදී. නමුත් අපි එතනින් මූලික දේවල් ටික කතා කරමු. අපි ප්‍රසන්ටේෂන් එකක් අරගත්තාම ඉස්සෙල්ලාම මම එහෙමනම් හරි මම ඕපන් කරන්නම්කෝ. මෙතනින් අපිට Word, PowerPoint, Paint ඔය වගේ දේවල් ඕපන් කරන විදිහටම මෙතන සර්ච් කරන්න පුළුවන්. PowerPoint කියලා මේ තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරලා අරගන්න. එහෙම අරගත්තාම මෙන්න මේ විදිහට එවි. ඒකේ අපි යමු Blank Presentation කියන එකට. හරි, මම මේ අවතීරේ භාගයකට අරගන්නම්. හරි, දැන් අපිට මෙන්න මෙතන මේ ප්‍රසන්ටේෂන් එකේ මෙන්න මේ කොටස තුල හරි මේ ඒ කියලා තියෙන්නේ. අපි දැන් කතා කරන්නේ පොතේ පිටු වගේම මේ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් තියනවා කියලා. ඉතින් මේ මෙන්න මේ කොටස තමයි මේ ස්ලයිඩ් එක කියලා කියන්නේ. ස්ලයිඩ් මේ තියෙන්නේ ස්ලයිඩ් එක. මේකෙම චූටි එතන අපි කියන thumbnail එකක් කියලා මේ මේකෙම චූටි කොටසක් මෙතන තියෙනවා මේ. හරි, මෙතන අපිට පෙන්නනවා ස්ලයිඩ් ටික මෙතන බලා ගන්න පුළුවන් ලොකු කරලා. හරි, ඊට පස්සේ අපි යමු මේ සමර්පණ ආකෘති තියෙනවා. දැන් අපි මෙතන ෆයිල් ගිහිල්ලා new අරගත්තොත් මෙතන තියෙනවා blank presentation වගේම අපි මේවට කියනවා templates කියලා. මේ තියෙන්නේ blank presentation එක කියලා කියන්නේ හිස් එක. අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. තව තියෙනවා මෙතන templates. මේ template එකක් අරගෙන ඒක edit කරන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ තියෙන කොටස් ටික අපි බලමු. මෙන්න මේවට කියනවා අපි slide කියලා. ඒ වගේම මෙතන උඩ තියෙන තීරුවට කියනවා මාතෘකා තීරුව. ඊට පස්සේ මේ තියෙන ඒවා මෙවලම් තීරු වෙනවා. හරි, වැඩපොතේ තියෙනවා වැඩක්, අපි ඒකත් කරගෙන යන් මේකත් එක්කම. ඊට පස්සේ මේ ප්‍රසන්ටේෂන් එක ක්ලෝස් කරන්න අපිට පුළුවන් මෙන්න මෙතනින් ක්ලෝස් කරලා දාන්න. එහෙම නැත්නම් ෆයිල් වල තියෙනවා මෙන්න මෙතන ක්ලෝස්, අන්න එකකින් ක්ලෝස් කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රසන්ටේෂන් එකක් සේව් කරන්න ඕනේ නම් ෆයිල් මෙතන තියෙනවා සේව්. සේව් වලට ගියා. ඊට පස්සේ මෙතන බ්‍රවුස් කියන තැනට ගිහිල්ලා මේක සේව් කරන්න තැනක් දෙන්න ඕනේ. ඒ වගේම ෆයිල් නේම් එකක් මෙතන නමක් දීලා සේව් කරන්න ඕනේ. සාමාන්‍ය විදියට සේව් කරන විදියමයි අනිත් අපි ඔය අනිත් ෆයිල් සේව් කරන විදියමයි. ඊට පස්සේ සේව් කරන්න තියෙන්නේ. ඊට පස්සේ එහෙම සේව් කරපු ෆයිල් එකක් අපිට මෙතන ඕපන් කරන්න පුළුවන්. ඕපන් මෙතන බ්‍රවුස් ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එක තියෙන තැන. හරි, එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ මෙතන ගොඩක් වෙලාවට අලුත් PowerPoint වල මෙතන අපි කලින් වැඩ කරපු දේවල් ටික පෙන්වනවා. ඉතින් ඒක හරි ඕපන් කරගන්න පුළුවන්.
ඊළඟට ප්‍රසන්ටේෂන් එකකට නැත්නම් මේ අපේ ප්‍රසන්ටේෂන් එකකට තව ස්ලයිඩ් එකක් එකතු කරගන්න අපිට යන්න පුළුවන්. මෙන්න මෙහෙම මෙතන තියෙනවා නිව් ස්ලයිඩ් කියලා. මේ කුඩා ඊතලේ ක්ලික් කරපුවාම මාතෘකා, මාතෘකාත් එක්ක අන්තර්ගතය, අපි හෙඩ එකක් නැත්නම් අන්තර්ගතයන් දෙකක් මෙහෙම අපේ අවශ්‍යතාවයට ගැලපෙන්න තියෙනවා ස්ලයිඩ්. ඉතින් අපිට කැමති ස්ලයිඩ් එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි එක ස්ලයිඩ් එකක් නිර්මාණය කරන හැටි සහ මේ ස්ලයිඩ් එකේ වැඩ කටයුතු කරන හැටි බලමු. මේ ටිකත් ඕගොල්ලන්ට පුළුවන් කියවන්න මොනවද තියෙන්නේ කියලා. අපිට මේ ස්ලයිඩ් එකට එකතු කරන්න පුළුවන් පින්තූර, වගු, හැඩතල, ඊළඟට වීඩියෝ, ශබ්ද, ඒ වගේ දේවල් මෙතන ටයිප් කරන්න පුළුවන්. හරි, අපි යමු PowerPoint වලට. ඒකෙදි මං කියන්න අපිට අලුත් ප්‍රසන්ටේෂන් එකක් අරගත්තට පස්සේ මං ආයේ මුලින් ඉඳලා මේක අරගන්න හැටි කියන්නම්. එතන search වලට ගිහින් PowerPoint කියලා ටයිප් කරන්න. එතකොට මෙන්න මේ විදිහට PowerPoint එනවා, software එක open වෙනවා. ඒ ආපුවාම blank presentation කියන තැනට යමු. blank presentation ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මේ විදිහට ඉතින් මේ slide එක ලොකු පොඩි කරගන්න අපිට පුළුවන්. මෙන්න මෙතන මේ තියෙන zoom එකෙන් ධන ලකුණෙන් විශාල වෙනවා, ඍණ ලකුණෙන් කුඩා වෙනවා. හරි, ඊට පස්සේ අපිට අපේ presentation එකේ ආකෘතියක් නැත්තම් ලස්සනට ඩිසයින් එකක් තෝරගන්න පුළුවන්. මෙතන ඩිසයින් වලින් මේ විදිහට අපිට කැමති ඩිසයින් එකක් තෝරන්න පුළුවන්. හරි, එක ඩිසයින් එකක් තෝරගත්තාම ඒකට අදාළව විවිධ වර්ණ ටික තියෙනවා. මේ අපිට මේ විදිහට පාට තියෙනවා. ඉතින් මම මේක ක්ලික් කරන්නම්. ඔන්න ඊට පස්සේ මට මෙතන තියෙන්නේ මගේ ප්‍රසන්ටේෂන් එකට අදාළව ටයිප් කරන්න තියෙනවා. හරි, හරි, ඊට පස්සේ ටයිප් කරලා මේ ටික ඔහොම සිලෙක්ට් කරලා අපිට පුළුවන් අනිත් වෙනස්කම් ටික කරන්න. සිලෙක්ට් කරගන්න ඕන වර්ඩ් වල වැඩ කරපු විදිහමයි. සිලෙක්ට් කළා මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා අපි පාට දාන්න ඕන නම් පාට දාන්න. ඊට පස්සේ බෝල්ඩ්, ඉටැලික්, අන්ඩර්ලයින්, ඒ ටික අකුරු සයිස් එක වැඩි කරන්න, ෆොන්ට් එක වෙනස් කරන්න. හරි, ඒ සියලු දේවල් ටික මෙතන තියෙනවා. ඒ විදිහට අපිට වෙනස්කම් කරගන්න පුළුවන්. හරි, පළවෙනි ස්ලයිඩ් එක තව අපි මේක අකුරු සයිස් එක ටිකක් විශාල කරමු. සිලෙක්ට් කරා මේ ඒ අකුරෙනුත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අපිට සයිස් එක තෝරලා දෙන්නත් පුළුවන්. හරි, ඊට පස්සේ අපි අලුත් ස්ලයිඩ් එකක් ගන්න ඕනේ. ඉස්සෙල්ලත් මං කිව්වා අලුත් ස්ලයිඩ් කීපයක් තියෙනවා කියලා. නිකම්ම මේ ස්ලයිඩ් එක උඩ ක්ලික් කරොත් මෙහෙම අපිට ටයිටල් එකයි කන්ටෙන්ට් එකයි දාන්න පුළුවන් ස්ලයිඩ් එකක් එන්නේ. හරි, එතකොට අපිට මේකේ වැඩපොතේ කියලා තියෙන විදිහට අපි චුට්ටක් බලමු. හරි, ඔන්න ප්‍රසන්ටේෂන් එකක් ඕපන් කරගන්න විදිහ තියෙනවා. හරි, ඒ ටිකට අපි ගිහිල්ලා තියෙන්නේ. අලුත් ස්ලයිඩ් එකක් එකතු කරගත්තා. ඊළඟට අපි ඉන්සර්ට් ටැබ් එක ගැන කතා කරන්න තියෙනවා. වගුවක්, පින්තූරයක් ඒ ටික දාන හැටි බලමු. හරි, මේ තියෙන මෙන්න මෙතන තියෙන ඉන්සර්ට් ටැබ් එක යටතේ තියෙන මේ වගුවක් අපිට මෙතනින් මෙහෙම අඳින්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉන්සර්ට් වලට ගිහිල්ලා දාන්නත් පුළුවන්. ඉන්සර්ට් වලට ගිහිල්ලා දැම්මොත් වගුවක
උඩ ඉඳලා පහළට තියෙන තීරු වලට අපි කියනවා කොලම් කියලා. මෙහෙම හරහට තියෙන පේලි වලට කියනවා රෝස් කියලා. ඉතින් අපි වගුවක් නිර්මාණය කරගන්නකොට වගුවට අදාළ කොලම් ටිකයි අවශ්‍ය විදිහට රෝ ටිකයි මෙතන ටයිප් කරන්න ඕන. මේ ඊතල වලින් සිලෙක්ට් කරන්න, සිලෙක්ට් කරලා තියන්න ඕනේ. ඕකේ කරපුවාම මේ විදිහට අපිට වගුව එනවා. ඉතින් මේ වගේ මෙතන මේ ටේබල් ඩිසයින් වලින් අපිට ඒකට අදාළ වර්ණයක් දෙන්න පුළුවන්. එදිලා මේක ඇතුලේ සාමාන්‍ය විදිහට ටයිප් කරන්න තියෙනවා. ඊළඟට අපි අලුත් ස්ලයිඩ් එකක් අරගමු. මේකට පින්තූරයක් ඇඩ් කරන විදිහ. insert picture, මේ තියෙන සලකුණ picture, this device, මෙතනින් ගැලපෙන පින්තූරයක් තෝරගන්න තියෙන්නේ. හරි, මේ විදිහට පින්තූරයක්. ඉතින් අපි මෙහෙම පින්තූර ටිකක් විශාල කරගන්න පුළුවන්. අපි ප්‍රසන්ටේෂන් එකකට පින්තූරයක් දාද්දී බොහෝ වෙලාවට එක පින්තූරයක් හෝ උපරිම පින්තූර දෙකක් තමයි දාන්නේ. නැත්තම් පින්තූර පොඩි වෙනවනේ, පොඩි වෙනවා සහ බලන්න බැරුව යනවා. ඒ නිසා එක පින්තූරයක් වගේ දෙයක් දානවා නම් තමයි හොඳ. ඊට පස්සේ මෙතන අපිට මාතෘකාව දෙන්න පුළුවන්. මේ පින්තූරයට අදාළ මේ පික්චර් ෆෝමැට් වල ඒ තියෙන වෙනස්කම් කරන්න පුළුවන්. හරි, මේ විදිහට පින්තූරේ පාට වෙනස් කරලා මෙතන කරෙක්ෂන් හදලා ඒ ටික කරන්න පුළුවන්. ඒවත් ට්‍රයි එකක් දෙන්න. මේ විදිහට අරගන්න පුළුවන් ඒ පින්තූරයක් දානට. අපි තව ස්ලයිඩ් එකක් අරගමු. ඊට පස්සේ බලමු කොහොමද ෂේප් එකක්. මේ ෂේප්ස් යටතට ගිහිල්ලා ෂේප් එකක් තෝරගෙන වර්ඩ් වල වැඩ කරන විදිහටමයි මේකේ වැඩ කරන්න තියෙන්නේ. එහෙම ෂේප් එක දාලා අපිට ෂේප් එකට අදාළව වර්ණයක් දෙන්න පුළුවන්. මේක ඇතුලේ අකුරු ටයිප් කරන්න ඕනේ නම් රයිට් ක්ලික් කරා ෂේප් එක උඩ එඩිට් ටෙක්ස්ට් කියන එක දුන්න. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට ටයිප් කරන්න. ටයිප් කරාට පස්සේ මොකද කරන්න තියෙන්නේ? අකුරු ටික සිලෙක්ට් කරා හෝම් එක ඇතුලේ තියෙන ෆොන්ට් සයිස් විශාල කරනවා, පාට දානවා, බෝල්ඩ්, ඉටැලික් ඒවා ඒ දේවල් ටික කරන්න පුළුවන් සාමාන්‍ය විදිහට. ඊළඟට අපි තව ස්ලයිඩ් එකක් අරගමු. මේක මෙන්න මෙතන තියෙනවා වීඩියෝ කියලා. අපිට මේ ස්ලයිඩ් එකට වීඩියෝ එකක් දාන්න පුළුවන් මෙතනින්. වීඩියෝ this device, අපි අදාළ වීඩියෝ එක තෝරලා insert කරන්න තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට ස්ලයිඩ් එකේ වීඩියෝ එක පේනවා. මේ වගේ බලන්න පුළුවන්. ඒ වගේම මේ ස්ලයිඩ් එකට ශබ්ද ඕඩියෝ එකක් දාන්න ඕනේ නම් මෙතන තියෙනවා insert වලමයි මේ ඔක්කොම තියෙන්නේ. audio, audio on my PC තෝරන්න තියෙන ෆයිල් එක මේ විදිහට පෙන්වනවා. හරි, මේ විදිහට අපිට අපේ presentation එකට අවශ්‍ය දේවල් ටික දාන්න පුළුවන්. හරි, ඊළඟට අපි බලමු මේක කොහොමද දැන් පේන්නේ කියලා. ලොකු තිරයකට මේක අරගන්නවට අපි කියනවා ස්ලයිඩ් ෂෝ එකක් දානවා කියලා. මෙන්න මෙතන ස්ලයිඩ් ෂෝ යටතේ ගිහිල්ලා මෙන්න මේ from beginning කියන ඔප්ෂන් එක දෙන්න. මේ විදිහට මුළු තිරේ පේනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ඊළඟට යන්න මවුස් එක ක්ලික් කරන්න, හරි නැත්නම් කීබෝඩ් එකේ පහළට තියෙන ඊතල කී එක හරි enter button එක හරි press කරන්න තියෙන්නේ. මේ විදිහට අපි හදපු ප්‍රසන්ටේෂන් එක නිකම්ම තමයි ප්ලේ වෙන්නේ. මුකුත් අපි තව සජීවී බවක් එක් කරලා නැහැ. මේ සවුන්ඩ් එක හරියට තියෙනවා. අවසානයට ගියාම මෙන්න මේ විදිහට ඇවිල්ලා
මේ වගේ අරගන්න පුළුවන් අපිට නැවත එඩිට් කරන්න. හරි අපි පොඩ්ඩක් මේකට දාමු animation එකක්. අපි කියන animation දානවා කියලා. මෙන්න මේ animation කියන තැනට යනවා. ගිහිල්ලා මේ අදාළ මේ text එක තෝරා ගන්නවා. තෝරාගෙන මෙතන තියෙනවා animation මේ තියෙන. මෙතන වර්ග 3ක් තියෙනවා. මේ එක එක දාලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ විදිහට මේක එක 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 තියෙනවා. ඒවත් දාලා බලන්න. ඊළඟට අපි ඊළඟ එකට යන් වගුවට වගුවා සිලෙක්ට් කරලා අපිට මෙහෙම එන්න දෙන්න පුළුවන්. තව මෙන්න මෙතනින් අපිට පුළුවන් මේ එන දිශාව වෙනස් කරන්න. ඔය වගේ. මේ වගේ වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒවත් දාන්න. ඔය විදියට එන්න. දැන් අපි බලමු කොහොමද කියලා. ස්ලයිඩ් ෂෝ එකට ගිහිල්ලා from beginning දැන් ක්ලික් කරපුවාම අර ටිකක් සජීවී බවක් විදිහට එනවා. හරි. හරි. ඔය වගේ අපිට මේකට ලස්සන ලස්සන දේවල් එකතු කරගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද සේව් කරගන්නේ කියලා. ෆයිල් save මෙතනින් browse කියන තැනට යන්න. ඊට පස්සේ අපි තෝරන save කරන තැන දෙන්න. කොහෙද save කරන්නේ කියලා select කරන්න තියෙන්නේ. file name එක දෙනවා. ශ්‍රී ලංකා. හරි නැත්නම් අපිට කැමති නමක් දෙන්න පුළුවන්. දීලා save කරන්න තියෙන්නේ. එතකොට හරියට save වුණා නම් මෙතන අපේ නම එනවා. හරි. අපිට මේක ඕන වෙලාවක නැවත edit කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මම කියලා දුන්නේ ඉතාම ඉක්මනින් සරලව මූලිකම දේවල් ටිකක්. තව මේකේ මේ animations වල දේවල් තියෙනවා. තව එකක් තියෙනවා එකත් කියන්න. අපිට පුළුවන් මේ අපි animation පාවිච්චි කරන්නේ slide එක ඇතුලේ දාලා තියෙන දේවල් වලට. මේ වගු පින්තූර shape ඒවට. ඒ වගේම මේ slide එකෙන් slide එකට මාරු වෙනකොට අපිට පුළුවන් පොඩි effect එකක් දෙන්න. ඒකට අපි කියනවා transition කියලා. මේ තියෙන්නේ මෙතන තියෙන ඔය වගේ එහෙම තිරය ඇරෙන විදිහට මේ විදිහට ඒ වගේම කර්ටන් එකක් ඇරෙන විදිහට මෙහෙම කුඩු වෙන විදිහට හරි මේ වගේ එකෙන් එකට අපිට දෙන්න පුළුවන්. අපි ප්ලේ කරලා බලමු. ස්ලයිඩ් ෂෝ from beginning. හරි මේ තියෙන්නේ. ඔය වගේ අපිට ලස්සනට මේක හදා ගන්න පුළුවන්. ඉතින් උත්සාහ කරන්න try එකක් දෙන්න. මේවා එක එක කරලා බලන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. ඒ ටිකට මෙතනත් දීලා තියෙන ආදීරයන් ටික. එතකොට මෙන්න මේ වගේ presentation එකක් හදන්න තියෙන්නේ. බලන්න try එකක් දෙන්න. හරි අපි ඊළඟ පාඩමේදී හම්බෙමු. අයිබෝවන්.